अरे आई बोन पुते सिंधु नाटक आई बोन सर हाँ अद पुते अपने दें कतादरन तीन नी कतादर रहे थे कार्मिक विप्लवे पिलिमंदो कार्मिक विप्लवे पिलिमंदो कार्मिक विप्लवे की लकियां नी कार्मिक विप्लवे की लकियां नी मिनिसा
තමන්ගේ දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිත කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි කාර්මික විප්ලවය කියලා කියන්නේ. හරි. එතකොට මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ කොතේ? බ්‍රිතාන්‍ය තුල. කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය තුල. මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය තුල ආරම්භ වෙන්නේ කොතේ? 18 වන සියවසේ. සියවසේද 18 වන සියවසේ. සෝරි 18 වන සියවසේ අගභාගය තුල. ඊට පස්සේ මේ 18 වන සියවසේ ආරම්භ වුණාට පස්සේ මේ ටික කාලයක් අඩ සියවසක් විතර, ඒ කියන්නේ වසර 50ක් විතර මේ කාර්මික විප්ලවයේ ක්‍රියාත්මක වෙන්නේ මොකදේ? බ්‍රිතාන්‍ය තුල විතරයි. බ්‍රිතාන්‍ය තුල විතරයි. ඊට පස්සේ මේ කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වෙනවා. ඒ 19 වන සියවසේ. ස්පාඤ්ඤය, පුර්තගාලය, හොලන්දය, මෙන්න මේ වගේ ජර්මනිය, මෙන්න මේ වගේ රටවල් වලට කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙනවා. මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන බලපා ප්‍රධානම හේතුව තමයි වෙළඳාමේ දියුණුව. මේ වෙළඳපළේ මේ ඉල්ලුම මාණ්ඩරදීන ඉල්ලුම වැඩි වෙච්ච නිසා, මේ ඉල්ලුමට සමරන සැපයුම දෙන්න ඕන නිසා තමයි මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ආරම්භ වුණේ. එතකොට මේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන වශයෙන් ශේෂ්ඨ තුනක් සංවර්ධනය වෙනවා. මේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන වශයෙන් ශේෂ්ඨ තුනක් සංවර්ධනය වෙනවා. පළවෙනි එක තමයි මේ පේශු කර්මාන්තය. දෙවැනි එක තමයි යකඩහ වාණී කර්ම. යකඩහ වාණී කර්ම. තුන්වෙනි එක තමයි ගල්ලහ කර්මාන්තය. බලංගු කර්මන්තේ මෙන්න මේ ශේෂ්ඨ තුන තමයි පුතේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන වශයෙන් අර ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙච්ච නැත්නම් ප්‍රධාන වශයෙන් සංවර්ධනය වුණු ශේෂ්ඨ තුන තමයි තේෂ කර්මන්තය යකඩහ වාණී කර්මන්තය ඒ වගේම ගල් අඹු කර්මන්තේ ගල් අඹු කර්මන්තේ හරි ඊට පස්සේ කී සතියක පුතේ මම තේෂ කර්මාන්තය ගැන කතා කරා යකඩහ වාණී කර්මාන්තය ගැන කතා කරා ගල් අඹු කර්මාන්තය ගැන කතා කරා ගල් අඹු කර්මාන්තයේ තුල අපිට තව පොඩි කොටසක් තියෙනවා ගල් අඹු වල අතුරු ප්‍රතිවිපාක අතුරු ඵල මේ ගල් අඹු වලින් ලැබෙන අතුරු ඵල මොනවද කියලා මේ ගල් අඹු වලින් ප්‍රධාන වශයෙන් ගන්න පුතේ ගල් අඹු ප්‍රධාන වශයෙන් ගන්න බල ශක්තියක් විදිහට ගල් අඹු ලබා ගන්න ප්‍රධාන වශයෙන් බල ශක්තියක් විදිහට මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේ බල ශක්තියක් විදිහට තමයි මේ ගල්ලඟු භාවිත කරන්නේ. හරි. අපි ඊට අමතරව තියෙන පුතේ මේ වෙනත් ප්‍රතිපද. අපි ඒව ගැන දැන් ලියමු. ඔබ ලියමු. හරි. වීඩියෝන් කරගන්න පුතේ. තමන්ගේ වීඩියෝන් කරන්න. හරි ලියාගන්න පුතේ පළවෙනි එක. ලියාගන්න පළවෙනි එක. තාර ලබා ගැනීමට තාර. දෙවැනි එක රෙදි පිළිවෙලට අවශ්‍ය සායම් වර්ග ඉපද වීමට සායම් වර්ග විපදලි තුන පාර ලබා ගැනීමට ප්‍රතිපිළිවෙල අවශ්‍ය කරන සායම් විපදවීමට
තුන ඖෂධ වර්ග නිපද වීමට ඖෂධ වර්ග නිපද වීම හතර සුවඳ විලවුන් නිෂ්පාදනය සුවඳ විලවුන් නිෂ්පාදනය පසණික තෙල් හා පොහොර නිපද වීමට තෙල්හා පොහොර නිපද වීමට මෙන්න මේවට පුතේ මෙන්න මේවට මෙන්න මේ සඳහා මොනවද ගල් අඟුරු වල අතුරු ප්‍රතිවිපාක කියලා කියන්නේ يعني ගල් අඟුරු වලින් බල ශක්තියට අමතරව ලබා ගන්න දේවල් තමයි මේ ආ තාර ලබා ගන්න පුළුවන් ආ තාර වලින් මොකද කරන්නේ මහා මාර්ග ඉදිරි කරන්න පුළුවන් දෙවනි එක ප්‍රතිපිළිවෙට අවශ්‍ය කරන සායම් නිපද වීම ප්‍රතිපිළිවෙට අවශ්‍ය කරන සායම් වර්ග නිපද වීම තුන්වෙනි එක තමයි ඖෂධ වර්ග නිපද වීම ඖෂධ වර්ග නිපද වීම හතරවෙනි එක තමයි සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සුවඳ විලවුන් පස්වෙනි එක තමයි තෙල්හා පොහොර නිපද වීම තෙල්හා පොහොර නිපද වීම නියගත නේද හැමෝම ඔව් සර් හරි ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙනවා කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය ආ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය සිද්ධ වුණේ කොහොමද කියලා පුතේ මේ කාර්මික විප්ලවය මේ ආකාර දෙකකට ව්‍යාප්ත වුණා කාර්මික විප්ලවය ප්‍රධාන ආකාර දෙකකට ව්‍යාප්ත වුණා එකක් තමයි පුතේ වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය වෙනත් ශේෂ්ත්‍ර කරා වෙනත් ශේෂ්ම කරා ව්‍යාප්තිය දෙවනි එක තමයි වෙනත් රටවල් කරා ව්‍යාප්තිය වෙනත් රටවල් කරා ව්‍යාප්තිය මේ වෙනත් ශේෂ්ත්‍ර කියලා කියන්නේ පුතේ වෙනත් ශේෂ්ත්‍ර කියලා කියන්නේ මේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන වශයෙන් ශේෂ්ත්‍ර තුනක් සංවර්ධනය වුණානේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන වශයෙන් ශේෂ්ත්‍ර තුනක් සංවර්ධනය වුණා මොකක්ද කාර්මික විප්ලවය නිසා වර්ධනය වුණ ප්‍රධාන ශේෂ්ත්‍ර තුන පේෂ කර්මාන්තය පේෂ කර්මාන්තය ගල් අඟුරු කර්මාන්තය ගල්ලඟු කර්මාන්තය යකඩහා වාණේ කර්මාන්තය යකඩහා වාණේ කර්මාන්තය මෙන්න මේ තුන තමයි පුතේ ප්‍රධාන තුන මෙන්න මේ තුනට අමතරව තවත් ක්ෂේත්‍ර තුනක් සංවර්ධනය වුණා මේව ප්‍රධාන නැහැ ප්‍රධාන ක්ෂේත්‍ර තුන තමයි පේශ කර්මාන්තය ගල්ලඟු කර්මාන්තය සහ යකඩහා වාණේ කර්මාන්තය ඔය තමයි ප්‍රධාන ක්ෂේත්‍ර තුන මේ ක්ෂේත්‍ර තුනට අමතරව පුතේ වෙනත් ක්ෂේත්‍ර කරාත් මේ කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙනවා. මේ කාර්මික විප්ලවය ව්‍යාප්ත වුණා. ඒ වෙනත් ශේෂ්ත්‍ර තමයි පුතේ. ආ කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙච්ච වෙනත් ශේෂ්ත්‍ර තමයි ප්‍රවාහන ශේෂ්ත්‍රය. ප්‍රවාහන ශේෂ්ත්‍රය ඊට පස්සේ සංනිවේදන ශේෂ්ත්‍රය සංනිවේදන ශේෂ්ත්‍රය ඊට පස්සේ පුතේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රය කෘෂිකාර්මික ශේෂ්ත්‍රය මෙන්න මේ ශේෂ්ත්‍ර තුන පුතේ මෙන්න මේ ශේෂ්ත්‍ර තුන මේ කාර්මික විප්ලවය නිසා ව්‍යාප්ත වෙච්ච වෙනත් ශේෂ්ත්‍රය නෑ මෙව ප්‍රධාන නෑ මෙව නෙමෙයි ප්‍රධාන
ප්‍රධාන වශයෙන් වර්ධනය වූ ශේෂ තුන තමයි මොනවද? පේශ යකඩහ වාඩි ගල් මේව තමයි ප්‍රධාන ශේෂ තුන. මෙන්න මේ තුනට අමතරව මේ තුනට අමතරව කාලනික විද්‍යා විහාරයේ අනිත් ශේෂ තුන තමයි මෙන්න මේ තුන. ප්‍රවාහන ශේෂ්ත්‍රය, සංනිවේදන ශේෂ්ත්‍රය, කෘෂිකාර්මික ශේෂ්ත්‍රය. හරි. ලියාගෙන පුතේ එහෙනම්. මෙම කාර්මික විද්‍යා විහාරයේ දෙආකාරයෙන් සිදුවිය. ලියන්න පළවෙනි එක. පළවෙනි එක ලියන්න. වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය, වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය, වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය, වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය, වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය. දෙවැනි එක වෙනත් රටවල් කරා ව්‍යාප්තිය. පළවෙනි එක වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය, දෙවැනි එක වෙනත් රටවල් කරා ව්‍යාප්තිය. පුතේ ඔයාලගේ මම මේ වීඩියෝ ඔන් කරන්න පුතේ. නැත්නම් මට උගන්වන්න නැත්නම් කම්මැලි. වීඩියෝ ඔන් කරන්න පුතේ. කරුණාකරලා කරලා හොඳටම ඒ වගේ. කියන දේ හරි. ඉමාෂි, හේෂාන් ප්‍රවිඳු හරි වදන ප්‍රධාන ශිෂ්‍ය නේද. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්තිය පිළිබඳ. ඒ යටතේ ප්‍රවාහන ශේෂ්ත්‍රය. ප්‍රවාහන ශේෂ්ත්‍රය යටතේ ලියා ගන්න කාර්මික විප්ලවය නිසා ව්‍යාප්ත වූ, කාර්මික විප්ලවය නිසා ව්‍යාප්ත වූ වෙනත් ක්ෂේත්‍රයක් වන්නේ නැත්නම් වෙනත් ක්ෂේත්‍රයක් ලෙස ප්‍රවාහන ශේෂ්ත්‍රය හඳුන්වා දීමට හැකිය. කාර්මික විප්ලවය තුළින් නැත්නම් කාර්මීකරණය තුළින් නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනීකරණ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමට ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඉවහල් විය. ප්‍රවාහන ශේෂ්ත්‍රය ඉවහල් විය. හරි. මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය නිසා පුතේ ප්‍රවාහන ශේෂ්ත්‍රය නිසා මේ පාරවල් නිර්මාණය කරන්න වෙනම ක්‍රමයක් හඳුන්වා දුන්නා.
පාරවල් නිර්මාණය කිරීම සඳහා වෙනම ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒක තමයි පුතේ මැකඩම් ක්‍රමය කියලා කියන්නේ. මැකඩම් ක්‍රමය. මේ මැකඩම් ක්‍රමය හොයාගන්න පුතේ 1811 වර්ෂයේ. මේ මැකඩම් ක්‍රමය හොයාගන්නේ 1811 වර්ෂයේදී ජෝර්ජ් මැකඩම් විසින්. जॉर्ज मैकडम विसिन तमाम उते मेंटेबिलिटी के ना मैकडम क्रमेय सोलामांटी मैं मैकडम क्षेत्र या ना मैं मैकडम क्रमेय ना ना सिद्ध करे उते पारवल निर्माणे क्रीम हाँ मैं मैकडम क्रमेय ना सिद्ध उने पारवल निर्माणे क्रीम ये तो बड़ा उते मैं मैकडम क्रमेय ना इस्लाम सिद्ध करने और इतना मेंटेबिल මේවන් අතර පුතේ මෙන්න මේක පාරකේ තමයි මොනවද කියන්නේ අද පාඩම මේවට එකක් හම්බෙලා තියෙන්නේ කුණු කුණු ටික දැන් දැහැකි ඉතින් හරි ඔන්න දැන් මෙන්න මේ වගේ වලගොඩලේ තියෙන මහා මාර්ගය මන්න පාර දැන් පුතේ මෙරුව ඇදි පටු ගෙනියන්න පුළුවන් නේ දඩ ගන්න ඕමයට මුදු වැල්ලවල ඉතින් පාරවල දාගන්න ඕනේ ඔක්කොම අපේ ලංකාවේ සමහර පාරවල් තියෙනවනේ බැරි වෙලා හරි ළමයි අම්මෙන් අම්ම කෙනෙක්ගේ මේ වගේ පාරක් හදුත් දෙම ඉදාට ගිහින් ඉඳලා ළමයා හම්බෙන්න මතක. හරි එහෙම තේරුම් ඕමෝමෝමෙන් එන පාරවල් එක සුක්‍රීඩ තියෙනවා. හරි මේ මැකඩම් ක්‍රමය හරහාත්තේ පාරවල් නිර්මාණය කරන්නේ මුලින්ම මේ පාරට විශාල ප්‍රමාණයේ ගල් අතුරන. පාර මත විශාල ප්‍රමාණයේ ගල් අතුරන. විශාල ප්‍රමාණයේ ගල් අතුරන ඊට පස්සේ පුතේ ඒ මතට දානවා පස් තට්ටුවක් ඒ මතට දානවා පස් තට්ටුවක් අර ගෙලින් මිරදුන ඒ මතට දානවා පස් තට්ටුවක් මේක මොනවද विशाल गल में मकान दे पास्ता इधर पास बोलते मैंने मैं तू दिन दाना और मैं पास्ता तू दिन दाना बोलते मद तूनी गल तट्टू चूटी चूटी गल कह रही हाँ पुड़ी गल तट्टू अंदर पुड़ी गल पुड़ा गल දාලා පුතේ හොඳට තල්ලනවා මේ කාරයට පුතේ කොන්ක්‍රීට් දැම්මා මිස්ටර් මෙග කොන්ක්‍රීට් දැම්මා මෙන්න මේක තමයි මැකඩම් ක්‍රමය කියලා කියන්නේ මේක හොයාගත්තේ ජෝර්ජ් මැකඩම් විසින් 1811 වර්ෂයේ 1811 වර්ෂයේ තමයි මෙන්න මේක හොයාගත්තේ මේ හරහා පුතේ අර මේ හරහා මොකද විශ්වවල විදිහට පාරවල් නිර්මාණය තේරුණාද මකඩම් ක්‍රමය මකඩම් ක්‍රමයට අනුව පාරවල් නිර්මාණය කිරීම තේරුණාද උළුhari වනහන්න ඕ කියලා නැත්නම් නැහැ ඔව් සර් හරි ඕනම් මේ ඕනම් ඔව් නැත්නම් වීඩියෝ එකක් තියෙනුනේ නැහැ හරි ලියා ගන්න මකඩම් ක්‍රමයට තේරියා ගන්න 1811 වර්ෂයේදී 1811 වර්ෂයේදී जॉर्ज मैकडम विसिन जॉर्ज मैकडम विसिन पारवल निर्माण කිරීම සඳහා නැත්නම් මහා මාර්ග නිර්මාණ කිරීම සඳහා महामार्ग निर्माणे किरीम सदा महामार्ग निर्माणे किरीम सदा
මහාමාර්ග නිර්මාණය කිරීම සඳහා මහාමාර්ග නිර්මාණය කිරීම සඳහා නව ක්‍රමයක් සොයා ගන්නා ලදී. 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 මැකඩම් ක්‍රමය නමින් හඳුන්වයි. එය මැකඩම් ක්‍රමය නමින් හඳුන්වයි. මැකඩම් ක්‍රමය හරහා සිදු කරනුවේ 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 තෝරාගත් මහා මාර්ගයේ මත තෝරාගත් මහා මාර්ගයේ මත තෝරාගත් මහා මාර්ගයේ මත විශාල ගල් අතුරා විශාල ගල් අතුරා විශාල ගල් අතුරා ඒ මතට පස් තට්ටුවක් දමා ඒ මතර පස් තට්ටුවක් දමා ඒ මතර පස් තට්ටුවක් දමා ශක්තිමත් කොට පස් තට්ටුවට ඉහළින් කුඩා ගල් කැබලි අතුරා මට්ටම් කොට මහා මාර්ගය ඉදිකිරීමයි මෙවැනි මහා මාර්ග බ්‍රිතාන්‍ය මෙහෙ මෙවැනි මහා මාර්ග බ්‍රිතාන්‍ය හා මෙවැනි මහා මාර්ග බ්‍රිතාන්‍ය තුලහා මෙවැනි මහා මාර්ග බ්‍රිතාන්‍ය තුලහා මෙවැනි මහා මාර්ග බ්‍රිතාන්‍ය තුලහා ස්කොට්ලන්තයේ 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 ස්කොට්ලන්තයේ
සීග්‍රයෙන් ව්‍යාප්ත විය. සීග්‍රයෙන් ව්‍යාප්ත විය. සීග්‍රයෙන් ව්‍යාප්ත විය. अरे उधर एक मैसेज जद्दा आते हैं मतलब हम देन लोगों ने गल्ला को कर्मांते करा दी गिला उधर गिये सती तो हम गल्ला को कर्मांते करे अद करे गल करो गल्ला को कर्मांते अतुल प्रतिविपाप के लिए तो कोट्टा दे इधर बस से साक्षात्चारा कार्म कभी ते विनाश शेष्ट्र का व्याप्त ते සංවේදන ශේෂ්ත්‍රයේ පුෂ්පාරම් ශේෂ්ත්‍රය යටතේ ප්‍රවාහන ශේෂ්ත්‍රයටදී තමයි මම මේ කතා කරන්නේ. යටතේ මැකඩම් ක්‍රමය ගැන කිව්වා. මැකඩම් ක්‍රමය ආරම්භ වුණේ 1811 වර්ෂයේදී. මැකඩම් ක්‍රමය හොයාගත්ත ජෝර්ජ් මැකඩම් විසින්. මැකඩම් ක්‍රමය හරහා සිද්ධ කරේ පාරවල් නිර්මාණය කිරීම. මහා මාර්ගයක් තෝරාගෙන ඒ මත විශාල ගල් කැවිලිය තුරනවා. ඊට උඩින් පස් තට්ටුවක් දාලා ඊටත් ඉහළින් දාන මොකක්ද උඩා ගල් කැපලි තට්ටුවක් දාලා අද කරලා මට්ටම් කරනවා. ඔය විදිහට විශාල වශයෙන් මහා මාර්ගයේ දුණා බ්‍රිතාන්‍ය තුල සහ ඉස්කෝලේ. ඔච්චරයි කරේ. හරි. මැකඩම් ක්‍රමය හරි. ඊට පස්සේ පුතේ මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තවත් නිර්මාණ රැසක් සිද්ධ වුණා. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තවත් නිර්මාණ රැසක් ඉදු වුණා. ඒකෙන් එකක් තමයි පුතේ 1814 දී ජෝර්ජ් ස්ටීවන්සන් විසින් 1814 ජෝර්ජ් ස්ටීවන්සන් නිර්මාණය කළා පුතේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන දුම්රියෙන් ජීව වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන දුම්රිය එන්ජිමක් නිර්මාණය කරා පුතේ. එතකොට මේ දුම්රිය එන්ජිම මගේ මොනවද සිද්ධ කරේ? දුම්රිය ඉදි කරලා ඒ හරහා මොනවද භාණ්ඩ ප්‍රවාහණය කරා. මිනිසුන්ව ප්‍රවාහණය කරා. එතකොට මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සංවර්ධනයේ වර්ධනයේ ප්‍රධාන ගොයාකට ප්‍රධාන දියක් තමයි මොකක්ද? මෙන්න මේ කියන මෙන්න මේ ජෝර්ජ් ස්ටීවන්සන් අයියා විසින් හොයා ගන්නවා මොකද වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන දුම්රිය එන්ජිම. ඒ හොයාගන්නේ 1814 වර්ෂයේදී. ඒ හොයාගන්නේ 1814 වර්ෂයේදී. හරි. ලියගන්න පුතේ. ලියගන්න යටතේ. 1814 වර්ෂයේදී 1814 වර්ෂයේදී 1814 වර්ෂයේදී ජෝර්ජ් ස්ටීවන්සන් විසින් ජෝර්ජ් ස්ටීවන්සන් විසින් දුම්රිය එන්ජිමක් සොයා ගැනීම කාර්මික විප්ලවයේ වැදගත් සම්දිස්ථානයකි. කාර්මික විප්ලවයේ වැදගත් සම්දිස්ථානයකි.
කාර්මික විප්ලවයේ වැදගත් සම්දිස්ථානයකි. කාර්මික විප්ලවයේ වැදගත් සම්දිස්ථානයකි. කාර්මික විප්ලවයේ වැදගත් සම්දිස්ථානයකි. කාර්මික විප්ලවයේ වැදගත් සම්දිස්ථානයකි. मेहरा गल अंगुर प्रवाहने क्रीम मेहरा गल अंगुर प्रवाहने क्रीम विनत बांड प्रवाहने क्रीम संधा विनत बांड प्रवाहने क्रीम संधा दुम्रिय योदा गनीमत है कि बियर दुम्रिय योदा गनीमत है कि बियर कर्मांत शालावेसित बांड कर्मांत शालावेसित बांड कर्मांत शालावेसित बांड वेलंद पल दक्वा बेलंद पल दक्वा इता सीग्रें गेनयामट मेतुरिं हेकिविय උදේ වගේම යම් මතයක් තියෙනවා මේ දුම්රිය එන්ජිම නිර්මාණය කරපු ජෝර්ජ් ස්ටීවන්සන්ට වයස අවුරුදු 17 වෙනකම් වයස අවුරුදු 14 වෙනකම් උදේ අකුරු ලියන්නත් බෑ කියවන්නත් බෑ කියලා. අකුරු ලියන්නත් බෑ කියවන්නත් බෑ කියලා මතයක් තියෙනවා නේද? නැත්නම් මතය. හරි. ඒතකොට දුම්රිය එන්ජිම ඉවරයි. හරි. ඒ වගේම උදේ रॉबर्ट फूल्टन रॉबर्ट फूल्टन विसिन होया गन्न पुते दुम दोट सॉरी दुम बोट टूर दुम बोट टूर दुम बोट टूर होया गन्न मे वो पुते प्रश्न वलट अहनवा दुम बोट टूर निर्माणय करे कवुद एतोट कियन्नोनी रॉबर्ट फूल्टन वास्तवयेन क्रियात्मक करन दुम्रिय एंजिम निपदुवे जॉर्ज स्टीवनसन वर्षेन अहन्ने या ඊට පස්සේ පුතේ තව නිර්මාණයක් සිද්ධ කරනවා දුම් බෝට්ටුව දුම් නැව දුම් නැව මෙන්න මේ කියන දුම් නැව නිර්මාණය කරන්න පුතේ හෙන්රි බෙල් ඒ 1811 දී හෙන්රි බෙල් හෙන්රි බෙල් දුම් නැව නිර්මාණය කරනවා ඒ වගේම පුතේ තවත් නිර්මාණයක් කරනවා මොකද මෝටර් රථය
मोटर रथे मैं मोटर रथे निर्माण करने को ते 1885 वर्षे हाउ दानवाद मोटर रथे निर्माण करने मोटर रथे निर्माण करने को ते जर्मन जाति का डेमलर विजी එතනින් නතර වෙන්නේ නැහැ දැන් පොළවේ ගියා ඇති වතුර ගියා ඇති දැන් යන්න ඕනි අපේ වට උටි හා මෙව යන්නේ මේ දුම් රෙන්ජි යන්නේ ආපොළවේ දුම් බෝට්ටු යන්නේ වතුරේ දුම් නැවත් යන්නේ වතුරේ මෝටර රථ යන්නේ වතුරේ නෙමෙයි කොහෙද පාර දැන් අපේ වට එහෙම ගිහිල්ලා මදි ඈ බෑ 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 වතුර යන්නත් බෑ ඔළුවේ යන්නත් බැ මුන්ට උවමනා වෙන පුතේ උඩින් යන්න ආ මුන්ට උවමනා වෙනවා උඩින් යන්න ඒ අනුව පුතේ මොකද්ද ගුවන් යානයේ උපදවන ගුවන් යානය නිර්මාණය කරන පුතේ 1903 වර්ෂයේ කවුද නිර්මාණය කරේ ගුවන් යානය රයිට් සහෝදරයන් හරියටමයි කවුද රයිට් සහෝදරයෝ ඇමරිකානු ජාතික රයිට් සහෝදරයෝ හරි මෙන්න මේ දුකේ මාත් එක්ක කියන්න ගෙදර ඉන්න ගමන් හරි 1814 ජෝර්ජ් ස්ටීවන්සන් වාෂ්පවලේ ක්‍රියාත්මක කරන දුම්රි එන්ජිම. පස්සේ දුම් බෝට්ටුව කවුද? රොබර්ට් බෝල්ටන්. දුම් නැව කවුද? හෙන්රි බෙල්. ආ මෝටර් රථය කවුද? ජර්මන් ජාතික ඩෙම්ලර්. ගුවන් යානය කවුද? ඇමරිකානු ජාතික රයිට් සහෝදරයා. රයිට් සහෝදරයා. දුම් රෙන්ජිම කවුද? ජෝර්ජ් ස්ටීවන්සන්. දුම් බෝට්ටුව කවුද? රොබර්ට් බෝල්ටන්. දුම් නැව කවුද? හෙන්රි බෙල්. මෝටර රථය කවුද? ජර්මන් ජාතික ඩෙම්ලර්. ගුවන් යානය කවුද? රයිට් සහෝදරයෝ. දැන් ඔය ගෙදර ඉන්න කම කියවුවද? මම පාඩම් මෙව කටට හුරු වෙනකොට තමයි මෙව ඔලේ මුලට යන්නේ. කට හරහා උඩට. හරි. මට කොහොමද පාඩ? එනිසා ඔයගොල්ලෝ ඉන්නවා කියන්න මාත් එක්ක කියන්න පුතේ මට වීඩියෝ පේනවා. හරි. දුම්රි එන්ජිම ජෝර්ජ් ස්ටීවන්සන්. දුම් බෝට්ටුව රොබර්ට් බෝල්ටන්. දුම් නැව හෙන්රි බෙල්. මෝටර රථය ජර්මන් ජාතික ඩෙම්ලර්. ගුවන් යානය රයිට් සහෝදරයෝ. ජෝර්ජ් ස්ටීවන්සන් දුම්රි එන්ජිම රොබර්ට් බෝල්ටන් දුම් නැව හෙන්රි බෙල් දුම් නැව ජර්මන් ජාතික ඩෙම්ලර් මෝටර රථය රයිට් සහෝදරයෝ ගුවන් යානය රයිට් සහෝදරයෝ ගුවන් යානය ඩෙම්ලර් මෝටර රථය හෙන්රි බෙල් දුම් නැව රොබර්ට් බෝල්ටන් දුම් බෝට්ටුව ජෝර්ජ් ස්ටීවන්සන් දුම්රි එන්ජිම දුම්රි එන්ජිම ජෝර්ජ් ස්ටීවන්සන් දුම් බෝට්ටුව රොබර්ට් බෝල්ටන් දුම් නැව හෙන්රි බෙල් මෝටර රථය ඩෙම්ලර් ගුවන් යානය රයිට් සහෝදරයෝ ගුවන් යානය දවසේ මොද මෝටර රථය ඩෙම්ලර් දුම් නැව කවුද දුම් නැව දුම් නැව කවුද මයික් ඔන් කරන්න දුම් නැව හෙන්රි බෙල් හෙන්රි බෙල් දුම් බෝට්ටුව රොබර්ට් බෝල්ටන් මොකද දුම් බෝට්ටුව ජෝර්ජ් ස්ටීවන්සන්
මෙන්න වර්ෂය තියෙනවා මෙන්න භාණ්ඩය තියෙනවා අද විපත් යාලු ජෝර්ජ් ස්ටීවන්ස දුම්රියෙන් ජීවනි පදවිය රොබර්ට් පෝල්ටන් මෝටර් රථේ කවුද පුතේ හැදුවේ Templar. 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 Templar.
ජර්මන් ජාතික ඩෙම්ලර් ඩෙම්ලර් ජර්මන්ගේ ඩෙම්ලර් ඩෙම්ලර් වෙනුරි 1711 දුම් බෝට්ටුව කවුද පුතේ හැදුවේ ආ ආ ආ ආ මේ ඕ ඕ ඕ ඕගොල්ලනේ දුම් බෝට්ටුව රොබර්ට් රොබර්ට් ඉතුරු ගැල්ල රොබර්ට් කවිත්මා දුම් නැව හෙන්රි කවුද හෙන්රි බෙල් සමිත ගුණරත්න කියන්නේ දුම් රේන්ජිම ආ හා හා දුම් රේන්ජිම කවුද කවුද ජෝර්ජ් ස්ටීවන්සන් කවුද ජෝර්ජ් ස්ටීවන්සන් විෂ්මි එදා යකෝවිගේ කොල්ල නැද්ද नहीं नहीं बोलो बोलो लेकिन नहीं नहीं होया काम आहेशा आउट किया हेशा ऐसा तो बोले हेशा आउट विचार टाइप वाला हाँ काउंट बोले हैं तो दुम्री एंजी बने नहीं दुम बोट टू हेनरी बोल्ड है मादर दुम बोट टू अपुते हेनरी बोल्ड है ने मैं बोलते हेनरी में तो रॉबर्ट पूल्ड है रॉबर्ट पूल्ड है ना रॉबर्ट पूल्ड है एक हाथ डालने बोलते रॉबर्ट पूल्ड है क्या ला ඊට පස්සේ ඉමාෂි ඔව් සර් කියන්නේ මට කරගින ගිහිල්ලා මෝටර් රථය ජර්මන් ජාතික ඩෙම්ලර් ඩෙම්ලර් ජාතික සෝරි ජර්මන් ජාතික ඩෙම්ලර් රවින්දි ගුවන් යානය ඇමරිකානු ජාතික රයිඩ් සහෝදරයන් වර්ෂය 1903 තව කවුද ඉන්නේ තව කවුද ඉන්නේ ජයනි අවීෂා Please switch on your mic. Inkara. Kiyanna mata doom never. Henry Bell. Henry. Doom never yaro man Henry. Kawda? Henry Bell. Bell. දැන් හැමෝටම මේක පාඩ ආ තව එකක් ගන්න දරුවෝ එකක් ගාගෙන ගන්න ආගෙන්ද ඊළඟ වාසනාවන්තයා විෂ්මි විෂ්මිකින් ඇහුවද ආ හොරෙන් ඉන්නනේ මැකඩම් ක්‍රමයේ සොයාගත්තේ කවුද සම්පූර්ණම කියන්නේ මැකඩම් ක්‍රමයේ සොයාගත්තේ මැකඩම් කියලා හරියන්නේ කවුද මැකඩම් ක්‍රමයේ සොයාගත්තේ
ජෝර්ජ් ස්ටීවන්සන් ජෝර්ජ් ස්ටීවන්ස් වහන්සේ දුන්නේ මැකඩම් ක්‍රමය මහා මාර්ග හදන සිස්ටම් එක ජෝන් මැකඩම් ජෝන් මැකඩම් ජෝන් මැකඩම් ජෝන් මැකඩම් හරි ජෝන් මැකඩම් ජෝන් මැකඩම් තේරුණාද ප්‍රවාහනි ඒ පාඩම තේරුණාද දැන් මතකයි ඔව් සර් දැන් මතකද කට්ටිය මැසේජ් එක කර දාන්න ඉකලා මේ කතා කරන්නේ මාත් එක්ක මේ රවින්දි විතරයි අනිත් දෝ මාත් එක්ක තරහ වෙලා මේ කොටස තේරෙන්නේ හරි ඊට පස්සේ පුතේ අපි යමු ගෙදර නෙමෙයි මොකද්ද සම්නිවේදනය සම්නිවේදනය උදේ කාර්මික විද්‍යාව නිසා සංවර්ධනය වෙච්ච ව්‍යාප්ත වෙච්ච කාර්මික විද්‍යාව නිසා ව්‍යාප්ත වෙච්ච තවත් වෙනත් ක්ෂේත්‍රයක් තමයි උදේ මොකද්ද වෙන්නේ කියන සම්නිවේදන ක්ෂේත්‍රය සම්නිවේදන ක්ෂේත්‍රය සම්නිවේදන ශේස්ත්‍රය සම්නිවේදන ශේස්ත්‍රය හරි උදේ මේ කාර්මික විප්ලවය නිසා සංවර්ධන වෙච්ච තවත් ශේස්ත්‍රයක් විදිහට අපිට මේ සම්නිවේදන ශේස්ත්‍රය ගන්න පුළුවන් මේ සම්නිවේදන ශේස්ත්‍රය වහා සිද්ධ වුනේ මේ එක්තැනක සිට කියන පණිවිඩයක් ඉතා ඉක්මනින් තවත් තැනකට සම්ප්‍රේෂණය කිරීමෙන් තමයි මෙන්න මේ සම්නිවේදනය කියන එක සංවර්ධනය වෙන්නේ. දැන් ඉතින් මොකද භාණ්ඩයක් නිෂ්පාදනය කරනකට වැඩක් නැහැ. භාණ්ඩයක් නිෂ්පාදනය කරනකට වැඩක් නැහැ. ඒ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් නැත්තම් නැත්තම් බඩුව විතර දිහා ඉන්න තමයි වෙන්නේ. නිෂ්පාදනය කරන්නේ. හරිද? එතකොට පුළුල් ප්‍රචාරණයක් යවන්න කට්ටිය දැනුවත් කරන්න ප්‍රචාරණ වලින් පරිසඳා ළමයි මෙන්න මේ සංවේදන ශේෂ්ත්‍රයේ දිනුනේ. හරි. ලියන්න මුලින්ම කාර්මික විප්ලවයේ නිසා ව්‍යාප්ත වූ වෙනත් ක්ෂේත්‍රයක් ලෙස වෙනස් ශේෂ්ත්‍රයක් ලෙස සම්නිවේදන ශේෂ්ත්‍රය පෙන්වා දීමට හැකිය සම්නිවේදන ශේෂ්ත්‍රය පෙන්වා දීමට හැකිය පණිවිඩයක් එක්තැනක සිට තවත් තැනකට පණිවිඩයක් එක්තැනක සිට තවත් තැනකට ඉතා වේගයෙන් දැනුවත් කිරීම සඳහා එවද සම්ප්‍රේෂණය කිරීම සඳහා සම්නිවේදන ශේෂ්ත්‍රය ව්‍යාප්ත විය නැත්නම් එය ව්‍යාප්ත විය
හරි ඉස්සලාම් පුතේ ඔය දුරකථන රූපවාහිනී රේඩියෝ ඊට පස්සේ මොනවද තව විදුලි පාණි විද ක්‍රම ඕවා සියල්ලම එන්න කලින් තිබ්බේ පුතේ තැපැල් සේවය මේ තැපැල් සේවය හරි මේ මුල් කාලේ අහන්න මුල් කාලේ බ්‍රිතාන්‍ය තිබ්බ තැපැල් සේවය බ්‍රිතාන්‍ය තිබ්බ තැපැල් සේවය පුතේ අධික වියදම් සහිත එකක් අධික වියදම් සහිත දෙයක් ඒ වගේ පුතේ මේ තැපැල් සේවය ඉතාම සෙමින් තමයි සිද්ධ වෙන්නේ අධික වියදම් පුතේ ඉතාම සෙමින් සිද්ධ වෙන්නේ ඒ සමතේ බ්‍රිතාන්‍ය තුලට අද බ්‍රිතාන්‍ය තුලට මොකක්ද නව තැපැල් ක්‍රමයක් හඳුන්වා දෙනවා බ්‍රිතාන්‍ය තුලට නව තැපැල් ක්‍රමයක් හඳුන්වා දෙනවා 1840 වර්ෂයේ 1840 වර්ෂයේදී ඒ තැපැල් සේවයේ නම තමයි පුතේ පේනි තැපැල් සේවය පේනි තැපැල් සේවය මේ තැපැල් සේවය හරහා මේ පේනි තැපැල් සේවය හරහා මේ ඉතාමත් අඩු මුදලකට ඉතා ඉක්මනින් අර බ්‍රිතාන්‍යයේ ඕනෑම තැනකට බ්‍රිතාන්‍යයේ ඕනෑම තැනකට මේ ලිපිය කොමාරුවට අනුව ඉතාමත් සුළු මුදලකට එක පැන්සයක් ගෙවලා එක පැන්සියක් එක් පැන්සියක් ගෙවලා පුතේ එක් පැන්සියක් ගෙවලා මේ එක්තැනක ඉඳලා තවත් තැනකට ඉතා වේගයෙන් මොකද ඉතා වේගයෙන් මොකද තැපැල් වමාරු කිරීමේ ක්‍රමයක් ඔයා ගන්නවා තේරුණාද ඒකේ නම තමයි මොකද්ද පේනි තැපැල් සේවය පේනි තැපැල් සේවය ලියන්න පුතේ පළවෙනි තරුණත් දුන්නා පේනි තැපැල් සේවය කියලා සංනිවේදනයට තේ පේනි තැපැල් සේවය පේනි තැපැල් සේවය පේනි තැපැල් සේවය ලියාගන්න පුතේ ඒ යටතේ බ්‍රිතාන්‍ය තුල කලින් පැවති තැපැල් සේවය නැත්නම් මීට පෙර පැවති තැපැල් සේවය අධික විය අධික වියදම් සහිත ක්‍රමයක් විය ව්‍යාපාරික කටයුතු වලදී ව්‍යාපාරික කටයුතු වලදී ව්‍යාපාරික කටයුතු වලදී ව්‍යාපාරික කටයුතු වලදී කෙටි කාලයක් තුල
කෙටි කාලයක් තුල කෙටි කාලයක් තුල ඉතා ඉක්මනින් අඩු වියදමකින් ලිපියක් වුවමාරු කිරීමේ අවශ්‍යතාවය මතුවිය. ලිපියක් වුවමාරු කිරීමේ අවශ්‍යතාවය මතුවිය. වර්ෂයේදී පේලි තැපැල් සේවය නමින් පේලි තැපැල් සේවය නමින් පේලි තැපැල් සේවය නමින් පේලි තැපැල් සේවය නමින් තැපැල් සේවය ආරම්භ කරන ලදී. තැපැල් සේවය ආරම්භ කරන ලදී හරි. එහෙනම් තව තවත් ප්‍රශ්නක් දාලා ලියන්න ඕනේ. තව තවත් ප්‍රශ්නක් දාලා ලියන්න. සැමුවෙල් මෝස් විසින් විදුලි පණිවිඩ ක්‍රමය සොයා ගන්නා ලදී. විදුලි පණිවිඩ ක්‍රමය විදුලි පණිවිඩ ක්‍රමය සොයා ගන්නා විදුලි පණිවිඩ ක්‍රමය සැමුවෙල් මෝස් ටෙලිග්‍රාෆ් අහලා තිබුණා පොළොඩි. හ
අනිත් තරල කුමරු 1895 දී ගුවන් විදුලිය කවුද ගුවන් විදුලි යන්ත්‍රයේ කවුද ගුවන් විදුලි යන්ත්‍රයේ වාගට කවුද මාකෝනිගේ මාකෝනිගේ 1895 දී ගුග්ලි මාකෝනි විසින් जॉन लोगी बया රූපවාහිනිය සොයා ගන්නා දරුවා හරි ඔන්න सर हम මං ගල්ලඟුරු කර්මාන්තය කළේ නැද්ද? නෑ සර්. එහෙනම් යකොඩවයි පන්ති පටන් ගත්ත වෙලාවේ කිව්වේ නැත්තේ බොල? මම ඉති කරා කියලා නේ. මාරු සුපි. මං හිතුවේ ගිය සතියේ තුනම කළා කියලා මේ. පේෂ කර්මාන්තයයි යකඩහා වාණේ කර්මාන්තයයි ගල්ලඟුරු කර්මාන්තය තුනම කළා. එම ඉතාලන්තම මරණික. නේලන සම්බර බුද්ධිගත බව ඉදීමට කියන්නේ නැතුව පන්ති පටන් ගත්ත වෙලාව දැන් පන්ති ඉවර වෙන්න ලඟුණු කරන තව පුත්තක් ඉවරුණාම කියන්න තිබ්බේ. දවුලක් නැහැ. ලබන සති පුතේ ගල්ලම් කර්මාන්තය ගැන කරන්න. අවුල නැහැ පැටලෙන්නේ නැහැ නේද උඩනේ? පැටලෙන්නේ නැහැ නේද? ඒක ලබන සති ගල්ලම් කර්මාන්තය ගැනම කරන්න යකඩ කේබල් ක්‍රම එහෙම. ඉසමත දියා मुझे पांती मटा दिए ना वो जितना मटा पांती दिए ना कला हो जाए पांती में मुझे करना हो तो बहुत बुरा मैं मम्मी की माँ की कला करने के लिए सही कर दी हर एक मतलब रजत एक करम ना हम लोग ने लेने आओ ना अलेक्सेंडर ग्रहम बेल दुरकथन गुग्ली मार्कोनी
ගුවන් විදුලි යන්ත්‍රය ජෝන් ලොගී බෙයා රූපවාහිනිය රූපවාහිනිය ජෝන් ලොගී බෙයා ගුවන් විදුලි යන්ත්‍රය දුක්ලි මාක්කෝනි දුරකථනය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විදුලි පරිකර ක්‍රමය සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් විදුලි පරිකර ක්‍රමය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය දුක්ලි මාක්කෝනි ගුවන් විදුලි යන්ත්‍රය ජෝන් ලොගී බෙයා රූපවාහිනිය ජෝන් ලොගී බෙයා ගුවන් විදුලි යන්ත්‍රය දුක්ලි මාක්කෝනි දුරකථනය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විදුලි පරිකර ක්‍රමය සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් විදුලි පරිකර ක්‍රමය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය දුක්ලි මාක්කෝනි ගුවන් විදුලි යන්ත්‍රය ජෝන් ලොගී බෙයා රූපවාහිනිය රූපවාහිනිය ජෝන් ලොගී බෙයා ගුවන් විදුලි යන්ත්‍රය දුක්ලි මාක්කෝනි දුරකථනය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විදුලි පරිකර ක්‍රමය සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් විදුලි පරිකර ක්‍රමය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය දුක්ලි මාක්කෝනි ගුවන් විදුලි යන්ත්‍රය ජෝන් ලොගී බෙයා රූපවාහිනිය රූපවාහිනිය ජෝන් ලොගී බෙයා ගුවන් විදුලි යන්ත්‍රය දුක්ලි මාක්කෝනි දුරකථනය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විදුලි පරිකර ක්‍රමය සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් විදුලි පරිකර ක්‍රමය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය දුක්ලි මාක්කෝනි ගුවන් විදුලි යන්ත්‍රය ජෝන් ලොගී බෙයා රූපවාහිනිය පළවෙනි වාසනාවන්තයා වාසනාවන්තිය කවුද කවිත්මා ගුවන් විදුලි යන්ත්‍රය ගුග්ලි මාගෝනි ගුග්ලි මා ගුග්ලි මා චමෝද්‍යා තත්සරණි විදුලි පරිවිද ක්‍රමය සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් ප්‍රවින්දි දුරකථනය ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් ඉමාෂි ජෝන් ලොගී බෙයා හොයාගත්තේ මොකද්ද රූපවාහිනිය රූපවාහිනිය විෂ්මි විෂ්මි කියන බලන්න බ්‍රිතාන්‍යයේ කලින් තිබෙපු තේ අධික වියදම් සහිත තැපැල් ක්‍රමය. පස්සේ වියදම් අඩු අර ඕනෑම තැනකට ඉදා ඉක්මනින් මේ තැපැල් මාර්ගයක් හොයාගත්තේ මොකද්ද? තැපැල් සේවි නම. පේනි පේනි විතරක් මදි. පේනි තැපැල් සේවය පේනි තැපැල් සේවය පේනි තැපැල් සේවය රවිඳු 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 ගුග්ලි බොලවී මයික් එක ඔන් කරන්න මේ ගුග්ලි මාක්කෝනි මොකද පුතේ හොයාගත්තේ ගුවන් විදුලි ඇයි මයික් එක වැඩ කරන්නේ නැද්ද මැසේජ් දාන්න සෙතුමි සෙතුමි සෙතුම්ලි 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 ඔව් සර් මට කියන්න බලන්න පුතේ විදුලි පරිවිද ක්‍රමය කවුද හොයාගත්තේ සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් සැමුවෙල් මෝස් හරි අද පාඩම හැමෝටම දැන් හොඳට මතකයිද අවුලක් නැද්ද ඔව් සර් හොඳට මතකයි
එහෙනම් එළම කියන්න. ඔන්න පුතේ ලබන සතියවත් කියන්න මට ගල්ලාම කර්මාන්තය කරේ නැහැ කියලා. හරි. හරි. එතකොට පුතේ අපි ආපහු හම්බ වෙන්නේ. අපි ආපහු හම්බ වෙන්නේ. අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතියේ ග්‍රහස්පතින්දා 8යි 30ට. හරි. එනකොට පුතේ ඔය සියල්ලම පාඩම් කරගෙන ඉන්න. අස්නම ප්‍රශ්න හරි ඒ මගේ හැටි කොහොමද මේ හෝල් ක්ලාස් එකේ තියෙන වුණත් හරි ඒ නිසා ප්‍රශ්න අහනවා සිල් දනම් හොඳට පාඩම් කරගෙන ඉන්න කාර්මික විද්‍යාවේ හරි එහෙනම් පුතේ අදට මම තනි ක්ලාස් එකවත් කරනවා සිල් දනම් ආයි බොන් ජයන් ජයන් වෙන්න ආයි බොන් සර් ආයි බොන් සර් ආයි බොන් සර් ගුඩ් බොන් සර්